අප ඉතිහාසය පිළිබඳව කතා කරනකොට විධ ප්‍රදේශයන් පිළිබඳව අපිට හුඟක් දේවල් කතා බහ කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් වර්තමාන කාලය ගත්තොත් එහෙම පන්නිපිටිය දෙවුරම් වෙහෙළ ස්ථාපිත කරලා තියෙන රාවණ දෙවොලේ පෙරමුණ රාළ විදිහට ඔබ කටයුතු කරනවා කියන කාරණාවත් එක්කම අපේ ඉතිහාසය හා සම්බන්ධ තැන් ගණනාවක තොරතුරුත් ඔබ අනිවාර්යයෙන්ම හොයලා බලනවා කියන එක අපි දන්නවා. විශේෂයෙන්ම මේ වෙස්සගිරිය ප්‍රදේශයේ එහෙම රාවණයන් හා බැඳුණු හුඟක් දේවල් තියෙනවා. ඒක නිසා අද දවසේ ඉතිහාසගත කරුණු වලින් පොඩ්ඩක් අපේ වැඩසටහනට ආරම්භ කරගත්තොත් හරි වටී. ඔව් තරංග, මම මුලින්ම මේ විශ්වයට මම ස්තුතිවන්ත වෙනවා. මහා රාවණින් වැනි අපගේ මේ මහා අති දැවැන්තෙක් සත්පුරුෂයෙක් ගැන කතා කිරීමට අවස්ථාවක් දීම පිළිබඳව සාස්ත්‍රීයත මාධ්‍ය ජාලයටත් ප්‍රියන්ත කාර්යප්‍රවරු මහත්තයාටත් අපේ සජීව බාලසූරි මහත්තයාටත් ඔබටත් සහ කාර්ය මණ්ඩලයටත් නැවත වරක් ස්තුති වෙමින් මම මගේ කතාවට මුල පුරනවා. ඉතින් අපේ මහා රාවණ රජෝත්තමයන් වහන්සේගේ නාමය මේ ලංකාදීපයේ 2012න් පස්සේ තරංග මේ හිමින් සැරේ උඩට එන්න පටන් ගත්තා. 2012 12න් 12 කතාවක් ගියා මේ මහරාවණින් නැගිටිනවා වම් දකුණු ඇලයෙන් වම් ඇලයට හැරෙනවා. එහෙම කතාවක් ගියා. එතකොට ඕකට කට්ටිය ඔක්කොම බොහොම සැදී පැහැදී ගල් ගුහාවල ගිහිල්ලා ඒව එහෙ හොයලා කරලා එහෙම දෙයක් වෙනවද කියලා බලනකොට මේක කියන්නේ ව්‍යංගාර්ථයක් දෙයක්. ඒකේ තේරුම තමයි 2012 12 12න් පසුව රාවණා නැගිටිනවා කියන්නේ නෙමෙයි. ඒ රාවණින් පිළිබඳව හිතේ තියෙන ඒ අපගේ ඇතුළේ ඉන්න රාවණා. ඒ කියන්නේ රාවණා කියලා කියන්නේ සූර්ය වංශිකයා. ඒ අති දැවැන්තයයි මත බුදුවන බුදුවරයාගේ නම තමයි රාවණ කියන්නේ. ඒකට අපේ ඇඟ ඇතුළෙත් ඒ රාවණ කෙනෙක් ඉන්නවා. එතකොට ඒ රාවණ ශක්තිය පිබිදීම තමයි මේ 2012 දී ආරම්භ කරේ. එතකොට එතනදී අපි පටන් ගත්තා අපි නම් මතක් කරන්න ඕනේ විශේෂයෙන් අපේ ගයන්සඳ කැලුම් සහ දලිත අමරසිංහ අති දැවැන්තයෝ හිටියා. අපේ මෙතන මේ වාඩි වෙච්ච ගොඩක් කට්ටිය හිටියා. සා ඒ ප්‍රභු ඒ අපගේ ඒ අති දැවැන්ත දැනුම් සම්භාරයක් තියෙන කට්ටිය මතක් කරන්න ඕනේ. එතකොට ඒ කට්ටියගේ ආරම්භයත් සමගම මමත් මේ කරලියට එන්න ගන්නවා. මමත් ඒ ශක්තියින් මට තිබුණාට මම දන්නේ නැහැ මහත්තයා මේ කොහොමද මම මේ මගේ ශක්තිය මම මේක කොහොමද මම ප්‍රචලිත කරන්නේ. නමුත් ඕනි මේක ප්‍රගුණ කරුවනේ. ප්‍රගුණ කරා. එතකොට ප්‍රගුණ කරන්න හේතුව තමයි මෙතනට පෙළඹුණා. ඒක තමයි රාවණ ශක්තිය කියලා කියන්නේ. එතකොට ආසාවක් ආව කවුද මේ රාවණ කියන්නේ. හොයාගෙන යනකොට තේරුණා පිදියුත්තා පිදීමේ ගුණය අපි ඇඟට ඇතුල් කරගත්තම අපිට මේ රාවණ ශක්තිය වහන්න පුළුවන් කෙනෙක්. මම ගල් ගුහාවල ගිහිල්ලා නැහැ තරංග. මම කොහෙවත් ගිහිල්ලා රාවණ කෙනෙක්ව නැගිටවන්න හදලා නැහැ. මම නැගිටවන්න නැතුවේ මගේ හිත ඇතුලේ ඉන්න රාවණා. ඔහු නරක මම නරක මිනිස්සෙක් වෙලා හිටපු මිනිස්සෙක් හොඳ වෙච්ච කෙනෙක්. එතකොට ඒ එහෙම වුණාම තමයි අර එළියට එන්නේ. හැබැයි ඒකට ආපු ආලෝකය තමයි සද්ධර්මය. ඒක එකලාම කියන්න ඕනේ. බුදුදහමෙන් ආපු සද්ධර්මය තමයි මේ රාවණ ශක්තිය නැගිටින්න පිබිදින්න මිනිසුන් අතරට මේවා දෙන්න අපට උදව් වුණේ. අපි මේ මුලේ ඉඳලා යන්නේ එකට එක යන්නේ. ඒ අතරතුරේදී තමයි අපගේ කියන අවසරයි අපගේ මහානායක අපේ දෙවුරම් මෙහෙර පන්නිපිටිය ශ්‍රී සුමංගල හිමිපාණන් තමයි අපට මේ පන්නිපිටියේ මහරාමණින් වෙනුවෙන් වැඳුම් බිඳුම් කරන්න අවස්ථාවක් අපිට ලබා දෙන්නේ. එතකොට උන්වහන්සේගේ හිතේ එන ඒ පිවිතුරු චේතනාව හින්දා ලස්සන දෙවලක් හදලා ඉතාම ගුප්ත තැනක් එතන. එතනදී අපි කරන්නේ මේ දේවාල සංස්කෘතියක් නෙමෙයි මාත්‍ය. ඔබ දැනගන්න ඕනේ ඒක දේවාලයක් නෙමෙයි. ඒක දෙවලක් ඒ පිදියුත්තා පිදීමේ තැනක්. ආශිර්වාද දෙන තැනක්. එතනදී අපි කියන්නේ එතන අර හිතන්නකෝ ආරූඪ වෙලා පූජා වට්ටි තියලා එහෙම කරන්න එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි මෙතන කරන්නේ වෙන විදියක්. පටල ගන්න හොඳ නැහැ. එතකොට මෙතනදී අපි භාවනා කරලා මෙතනදී අපි පූජා කරලා ඒ විශ්ව ශක්තියත් සමග අපි එතනදී සම්බන්ධ වෙනවා. එතකොට ඕනම කෙනෙකුට ඒ රාවණ ශක්තිය කියන එක හිතට එනකොටම ඒගොල්ලෝ එහෙම හොයන්න පටන් ගන්නවා. සමහරවිට අඳුරේ අතපත ගන්න පටන් ගත්තා. හැබැයි අපි කවුරුත් මේ කොහෙවත් අතරමං වුණේ නැහැ. ශ්‍රී සුමංගල හිමියන්ට පින් සිද්ධ වෙන්න අපි හරි මාර්ගයට අපි සෙන්දුණා. එතන පොඩක් පැහැදිලි කරලා කියනකො දැන් පන්නිපිටියේ දෙවරම් වෙලේ රාවණ දෙවල තුල මොන වගේ කාර්යබාරයක්ද සිද්ධ වෙන්නේ? දැන් පූජා වට්ටි තියන්නේ නැහැ, එහෙම දේවල් සිදු කරන්නේ නැහැ කියලා ඔබ කියනකොට එහෙනම් මොනවද එතන සිද්ධ වෙන්නේ? අපි එතනදී මහරාවණින්ගේ ශක්තියට, ඒ මහා මතු බුදුවන බුදුවරයාගේ ශක්තියට අපි වැඳුම් පිදුම් කරලා උන්වහන්සේව ආමන්ත්‍රණය කරනවා. අපි උන්වහන්සේගේ ගුණ වායනවා කියලා ඉවර වෙලා අපි එතනදී බණ භාවනා කරලා පිදි උත්තා පිදීම මවට පියාට පින් දීලා තමයි අපි එතනදී නැගිටලා එන්නේ. එතකොට ඒ දේවල් කරන්න එතනට එන්නේ. ඒක අපි කිව්වොත්
එනර්ජි පොයින්ට් එකක් එතන. එතන තියෙනවා මේ විශ්වයෙන් හම්බෙච්ච ලොකු තෑග්ගක්. ඒක ඇවිල්ලා කාට හරි බලන්න පුළුවන්. අපි ඒක විවෘත කරන්නේ දොර ඉරිදා විතරයි. ඉරිදා රාත්‍රී 7ට තමයි අපි පූජාව පවත්වන්නේ දෙවුරම් බේරපන්නේ පිටි. ඉතින් ඕන කෙනෙකුට ඇවිල්ලා එතන සම්බන්ධ වෙන්න පුළුවන්. ඇවිල්ලා එතන ඒ එනර්ජි පොයින්ට් එක, ඒ කියන්නේ රාවණයින්ට ආදරය කරන සියලුම දෙනා එතනට පැමිණිලා තියෙනවා. ඇවිල්ලා එතනදී තමයි මම හිතන්නේ අපි කියන්නේ පොතමක් කරනවා කියලා. ඒ වගේ වැඩක් ඔතනදි වෙන්නේ. ඔතනට කට්ටි දෙන්න හම්බෙන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට වාහන කැඩෙනවා. ගොඩක් වෙලාවට එන්න හම්බෙන්නේ මොකක් හරි වෙලා එන්න හම්බෙන්නේ. ආශ්චර්යයි. ආශ්චර්යක් එක. ඒක මම හොඳටම දන්න දෙයක්. මේ අන්තිම සතියේ අනවශ්‍ය කට්ටි දෙන්න බෑ කියන කාරණා. එන්න බෑ, එන්න බෑ. කීටවත් එන්න බෑ. ඒක මම හොඳටම දන්නවා. හේතුව තමයි එම දේවාලේ එම දෙවොලේ ඒ වැඳුම් පිදුම් කරපු වැඩිම කෙනා මම වෙන්න ඕනේ. මම ඉවර කරේ මහත්තයා හැම ඉරිදම් අපි කරනවනේ. අපි 618 වෙනි පූජාව තමයි කරේ හැම සතියකම ඉරිදා. ඒතර 618 වෙනි වතාවත් අපි පූජාව කරලා ඉවරයි. එතකොට මේ පූජාවන් වලට සහභාගී වෙලා ඒකෙන් හම්බෙන ශක්තිය, ඒ සමගම මිනිසුන් අපිට මෙතන එකතු වෙලා ඒගොල්ලෝ එක එක දේවල් අපෙන් අහලා ඒගොල්ලෝගේ ගමන් ගියා. සමහර කට්ටියට ගමන වැරදුනා. එතකොට එහෙම ගියේ අර තමා හරියට පිරිපුන් නැහැ, හරියට තමා ඒ කියන්නේ එතෙන්ට ඇවිදilla තමන්ගේ ගමන යම් පිටේකට පටන් ගත්තා කියලා වැරදුනාද? ඒ තමයි ආශිර්වාදේ. වැරදුනායි කිව්වේ. වැරදුනා කියලා කියන්නේ ඒ ශක්තියෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න ගියා. ඔබට රාවණ ශක්තිය මේ මාකට් කරන්න බෑ. මටත් තිබුණා තරංග මේ මටත් මොකක් හරි එකක් එක්ක මගේ ජිම් එක හරි දාගෙන නමින් රාවණ නමින් ඕ මොකක් හරි පෞද්ගලික ගමනක් කියන්නේ. එහෙම කරන්න බෑ. ඔබගෙන් මිනිසුන්ට දෙන්න ඕනේ. මිනිසුන්ගෙන් මට ගන්න බෑ. මම ඉස්සලා පරිපූර්ණ වෙලා ඉන්න ඕනේ. එතකොට තමයි මිනිස්සුන්ට මම දේවල් කියලා දෙන්නේ. මම දන්නේ ක්‍රීඩා ශාස්ත්‍රය, ශරීර ශාස්ත්‍රය. ඒ තමයි මම දන්නේ මගේ ශරීර කාය වර්ධනය, ශරීර ශක්තිය සහ මිනිස්සෙක් ලෙඩ නොවීමේ සිටීමේ හැකියාව කොහොමද තියෙන්නේ කියන එක මට ඔන්න උතනදී මගේ මනසට ගෝචර වෙන්න පටන් ගත්තා. මගේ අධ්‍යක්ීම් සමග මම මෙඩල් පහක් දිනලා තිනවා මේ ලංකාවට. එතකොට මම ලංකාවේ ශක්ති වර්ධන වෙනුවෙන් එතකොට ඒ දේවල් සහ මං අවුරුදු 24ක මගේ පළපුරුද්ද තියෙනවා උපදේශකවරයෙක් වශයෙන් කැඩියට යෝග ශාස්ත්‍රය අනුව. එතකොට මම මේ මිනිසුන් මේ කියලා දෙන්න හදන්නේ මිනිසුන් ලෙඩ නොවීම. දැන් අපි මාතෘකාවට අපි වෙවලා තියෙන්නේ රාවණ නමින් ඒ දේවල් ඔබට මේ මාධ්‍යචාලේ හරහා මේ ඉතාම වටින කාලය යොදවලා මිනිසුන්ට දෙයක් දෙන්න. අපි මෙතනදී කියලා තියෙනවා කන බොන කෑම ගැන, නිදාගන්න විදිය ගැන. ඊළඟට කියලා තියෙනවා ශරීර සෞඛ්‍ය පවත්වාගෙන තියාගන්නේ කොහොමද, අපේ හෙළ අපේ ජාතිය කොහොමද ලෙඩ නොබී සිටීමේ පරම්පරාවක් කරන්නේ, පොඩි ළමයින්ට කොහොමද ශක්තිවන්තයින් කරවන්නේ කියන එක අපි මේ පුටුවල වාඩි වෙලා උනතරම් අපේ විද්වත්තු කියලා තියෙනවා. මම ඒ දේවල් කියලා තියෙනවා. අපි මම ප්‍රායෝගිකව ඔප්පු කරන කෙනෙක් තරංග. මම ඒකෙන් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයක් ගන්නෙ, මම ඒකෙන් ශක්තිය වැඩිපුරම ගන්නෙ මම නිර්මාංශී ආහාර රටාවක් අනුගමනය කරන හින්දා කියන එක මම හොඳටම දන්නවා. එතකොට මුලින්ම අහනවා ඇයි ඔය ඇයි ඔබ නිර්මාංශී වෙලා රාවණින් අදහන්නේ? එතකොට කියනවා මහත්තයා අපි කිවුල බඩේ තියාගෙන, ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ අර මස් මාළු බඩේ තියාගෙන ඔබ ආමන්ත්‍රණය කරන්න බෑ මේ සත්පුරුෂයෙක්. මම දන්න අත්දැකීම මගේ මතයට ඔබලා විරුද්ධ වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක තමයි ඇත්ත. මේ ඔබට තර්ක කරන්න අයිතිය තියෙනවා. ඒ කියන්නේ අපි මේ විශ්වයට යවන මේ ස්වර අපි යම්කිසි පිරිසිදු වෙන්න ඕනේ. එතකොට නිර්මාංශී වීම දැන් බලන්න සූර්යයක් දානකොට නිර්මාංශී වෙනවනේ. අපි කැබලිත් යනකොට නිර්මාංශී වෙනවනේ. එතකොට අපි දලදාව වඳින්න හරි අපි නිර්මාංශී වෙනවා. ඇයි හේතුව වෙන්නේ? අපිට බෑ අපේ බඩේ පිලී තියාගෙන ඒ දෙවියන්ම සහ අපිව ආමන්ත්‍රණය කරන්න. එතකොට ඇයි එහෙම වෙන්නේ? ඒ ඕරා එක අනුව වෙනස් වෙනවා. එතකොට මම ඒ වෙනුවෙන් නිර්මාංශී වුණා. මොකද මම ඒ වන්දනාමාන කරනකොට අදෘශ්‍යමාන බලවේග පහර දෙන්න පුළුවන්. ඒව නැහැ කියන්නේ. අපි හොඳ කෙනෙක්ගේ පස්සේ යනකොට නරක මිනිස්සු අපිට ගහන්න පුළුවන්. ඉතින් ඒකනේ රාවණ පහන තියෙනකොට චුට්ටක් පරිස්සම් වෙන්න කියලා කියන්නේ තරංග. අර වැරදුනා කියලා කිව්ව කට්ටියටත් එහෙමයි උනේ. සාමාන්‍යයෙන් අපි නිවසක මේ තරංග නොදැනුවත්ව පහනක් එහෙම තියන්න බෑ. දන්නේ නැත්නම් අන්න අහගන්න දේවාලයට එන්න. ඒ දෙවලට එන්න. ඇවිල්ලා අපෙන් අහගන්න කොහොමද මේක කරන්නේ? අපි ලස්සනට කියලා දෙන්නම් කොහොමද මේක මේ වෙන්නේ. රාවණේ දෙවියන් වෙනුවෙන් පහනක් තියලා ඒ අපේ මුතුන් මිත්තන්ගේ ආශිර්වාදය මේ ගන්නෙ. ඇයි ඒ මොකටද ගන්නෙ? අප මේ භවය මේ ශක්තිය මේ වකවානුවේ හරියට තියාගන්නත් අපේ දරපටවුන්ටත් මේ දේවල් කියලා දෙන්නත් ඉදිරියටත් අප මේ ශාස්ත්‍රයන් රැකගෙන ඉදිරියේදීත් අපගේ හෙළ ජාතිය කොහොමද අපි ආඩම්බරව අරන් යන්නේ කියන එක ලෙඩ නොවිච්ච ජාතිය යෝනි තරංග. මගේ රාජකාරිය ඒක. වැඩිපුරම ෆාමසි තියෙන රට මේ ලංකාව. වැඩිපුරම ලෙඩ්ඩු ඉන්න රට. වැඩිපුරම මහත්ය ආහාර අන්තිමටම
නරක්ම ඒ කියන්නේ අපිරිසුදු අනවශ්‍යමයි අනවශ්‍යම දේවල් තියෙන රට මේක ඔබ හිතන්න අපි මේ ගුවන් කාලේ යොදවලා මේ කියන්න හදන දේ ඔබ ඔබේ නිවසේ සිටින එක කෙනෙකුට තේරෙනවා නම් ඒ තැනත් අඩුම තරමේ මඤ්ඤොක්ක කාලයක් හරි මේ 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 දණ්ඩක් හරි හිටවලා මේ ගෙදර ඇත්තටම කියනවා නම් පෝෂණය කරනවා ඒ තරම් වටිනවා අපේ මේ මම මේ අපි මේ කියන දේවල්